සුබ දවසක් වේවා ඔබ සැමට. ඇත්තටම දවස සාර්ථකව පටන් ගන්නේ කොහොමද? ඒක අද වෙද්දි කාර්යබහුල ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම සාර්ථක දවසක් පටන් ගන්න නම් දවස ඔබ සාර්ථකව ආරම්භ කළ යුතුයි. ගෙවෙන හැම දවසක්ම සාර්ථක කරගත්ත ලෝකේ වැදගත් පුජ්‍යලයන් දවස සාර්ථකව කරගත් ආකාරය මම අද ඔබට අරගෙන එනවා. ඇත්තටම දවස සාර්ථක කරගන්න අපි කුමක්ද කළ යුත්තේ? එය ඉතාමත් පුංචි ක්‍රියාවලියක්. අපි බලමු කොහොමද අපේ දවස සාර්ථක කරගන්නේ කියලා. ඇත්තටම හොඳ සාර්ථක දවසක් පටන් ගන්න ඔයාලට මිනිත්තු 20ක විතර කාලයක් තමයි වැය කරන්න වෙන්නේ. ඉතින් ජීවිතේ සාර්ථක කරගන්න කැමති නම් අපේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපිව subscribe කරන්න. අද අපි කියලා දෙන්නේ ඔයාලගේ දවස සාර්ථක කරගන්න ක්‍රමය. ඉතින් අපි ඉක්මනින්ම වීඩියෝ එකට යමු. පළවෙනිම දේ තමයි අපි ඉස්සෙල්ලාම නැමදුම කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට අයිති එක් එක් ආගමේ ආකාරයට තියෙන ආගම් නැමදුම උල්දෙම්ම උදෑසනින්ම කරන්නට ඕනේ. ඇත්තටම ඔයාගේ ආගම සිහි කිරීම, ආගම නැමදීම ඔයාලට මානසික සුවතාව අරගෙන එනවා. ඒ වගේම හිතේ තියෙන කරදර පීඩා හැමදේම මගහරිනවා. ඔයාලගේ හිතේ තියෙන කලබලකාරී ගතිය, ඊයේ දවසේ තිබ්බ පීඩාකාරී ජීවිතය සාර්ථක නැමදුමකින් අවසන් වෙනවයි කියලයි ලෝකයේ විද්වතුන් පවසන්නේ. ලෝකයේ සාර්ථක වූ බොහෝ දෙනා උදෑසනම අවදි වී තම තමන්ගේ ආගම සිහි කරනවා. ඒ සඳහා ඔවුන් විනාඩි 10ක් පමණ කාලයක් ගත කරනවා. මානසික සුවතාව ගෙන දෙන මෙම ආගමික ක්‍රියාවලියට ඔබත් දැම්ම යොමු වන්න. උදෑසනම අවදි වෙලා ඔයාලගේ ආගම සිහි කරන්න. බුදුන් වඳින්න, අල්ලා දෙවියන් නමදින්න, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නමදින්න. ඔයාලට ඔවුන්ගේ ආශිර්වාදය එවිට හිමි වෙනවා. ඊළඟට ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ දවස ප්ලෑන් කරන එක. ඇත්තටම සැලසුමක් නැති කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ පුංචි පොතක් අරගෙන රූප සටහන් වලින් අඳින්න පුළුවන් නම් වඩාත් හොඳයි. පුංචි පුංචි රවුම් බෝලවල ඔයාලගේ අද දවසේ අයිඩියාස් ටික, අද දවසේ වැඩ ටික මේ විදිහට අඳහම දවස අන්තිමට ඔයාලට ඒක දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. කොච්චර ප්‍රමාණයක් වැඩ ඕගොල්ලෝ කරාද කියන එකත් ඔයාලට මෙහිදී ඔයාලටම දැනගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය ගොඩක් සාර්ථක ක්‍රමයක්. ඒ වගේම ලෝකයේ බොහොම ඉදිරියට ගිය ව්‍යාපාරිකයන් මෙම ටෙක්ස්ට් බුක් ප්ලෑනින් කියන එක පාවිච්චි කරනවා. පුංචි පොතක් අරගෙන ඔයාලගේ අරමුණු ටික දවස මේ විදිහට ඇඳගන්න. මේ ඉතාමත් පහසු ක්‍රමයක්. අත්හදා බලන්න. විනාඩි කිහිපයක් ගත කරලා දවස ප්ලෑන් කරගත්තට පස්සේ උදෑසන ආහාරය ගැනීමට පෙර හොඳ පිරිසිදු වතුර වීදුරුවක් පානය කරන්න. වතුර කියන්නේ ඔයාලගේ ජීවිතයට ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම ඔයාලගේ මාංශ පේශීන්, ඒ වගේම මොළේ ක්‍රියාකාරීත්වය ඉතාමත් හොඳින් සිදු කරන්න වතුර ඉවහල් වෙනවා. වතුර එක්කම උදෑසන ආහාරය ගන්නත් මතක තියාගන්න. මේ කාරණා එක්ක ඔයාලගේ දවස සාර්ථක කරගන්න ඔයාලට අවශ්‍ය ශක්තිය, මානසික සුවතාව ලැබෙනවා. ඉතින් අපි ඉදිරියටම යමු. උදෑසනම අවදි වෙලා නැමදිලා, ඒ වගේම ඔයාලගේ දවස ප්ලෑන් කරලා වතුර වීදුරුවක් බීලා උදෑසන ආහාරය අරගෙන දැන් ඉන්න ඔයාලට ඊළඟට කරන්න තියෙන වැදගත්ම දේ තමයි කලට වෙලාවට කලින් වැඩට යන එක. ඇත්තටම සමහරු ලෑස්ති වෙලා පුංචි පුංචි දේවල් අන්තර්ජාලයේ බලමින් තමන්ගේ වේලාව නාස්ති කරනවා. ඉතින් එහෙම කරන්නේ නැතුව වෙලාවටත් කලින් යන එක තමයි කරන්න තියෙන්නේ. ඔයාලගේ ව්‍යාපාරික ස්ථානයට, වැඩපළට ඉක්මනින්ම යාම තමයි මෙහිදී වැදගත් වෙන්නේ. ඉතින් වෙලාවට කලින් මිනිත්තු 10ක් කලින් නිවසින් පිටත් වෙන්න කියලා මම ඔයාලට යෝජනා කරනවා. ලෝකයේ සාර්ථක මිනිසුන් බොහොමයක් වෙලාවට කලින් නැවදි වී තමන්ගේ වැඩපළ ආරම්භ කරපු අය. ඉතින් උදෑසනින්ම තමන්ගේ වැඩපළට යනකොට මගදී ඇතිවන අවහිරතා, කේන්ති ගැනීම හැමදෙයක්ම නැති වෙලා යනවා. ඉතින් යාළුවනේ, මේ වීඩියෝ එක ඔයාලගේ රූටීන් එක, දවසේ දෛනික අවශ්‍යතාවන් සිදු කරන්න වැදගත් දෙයක් එකතු කරන්න ඇතයි කියා මා හිතනවා. ඉතින් අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා අපට සහයෝගයක් දෙන්න. ඉදිරි වීඩියෝස් නරඹලා හොඳ නරක කියන්න. ඔයාලට සුබම සුබ දවසක්.